චෝදනා ගණනාවක් එල්ල වී තිබෙන මා කඳුරේ මදුෂාවක මෙරට ප්‍රකට කලාකරුවන් ඉදිරිපු වන අමල් පෙරේරා, රයන් වෑන් රෝයන් සහ නදීමාල් පෙරේරා ඩුබයි පොලිසිය විසින් ඉකුත් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් දෙදෙනා අතරින් රයන් වෑන් රෝයන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 5 වැනිදායි. එදින නැවතත් දෙරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රයන්ට යළිත් මාසකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදු වුණා. මෙයි 9 වැනිදා සිට රුපියල් 4000ක දඩයක යටතේ නිදහස ලැබූ රයන් මේ ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව පුවත් පතකට කියල තිබුණු මෙලෙසයි. ඔබ දැන් ඉන්නේ කොහේද? පහුගිය කාලේ මුරදි සිදුවීමෙන් පස්සේ මට ඉන්නේ හිටින්නවත් තැනක් නැති වුණා. මගේ දරු පවුලත් එක්ක මම දැන් අපේ ඥාති ගෙදරකයි ඉන්නේ. ඇයි පදිංචි වෙලා හිටපු ගෙදරින් ඔබට ඉවත් වෙන්න සිද්ධ වුණේ? අපි හිටියේ කුලී ගෙදරක. දුබායි වලදී මම අත්අඩංගුවට පත් වුණා කියලා දැනගත්තට පස්සේ ගෙදර අයිති කෙනාගේ ඉල්ලා තිබුණා. මගේ බිරිඳටයි දරුවන් දෙදෙනටයි යන්න තැනක් තිබෙන්නේ නැහැ. මොකද අපේ දෙමව්පියන්ටත් ඔවුන්ගේ ගෙවල් වලින් ඉවත් වෙන්න සිද්ධ වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් පීඩනයට පත්වල සිදුවී පැසකටම ඔබ නැති අතරේ මගේ දරු පවුලට මුණ දෙන්න සිදුවලා තිබුණා. ඔබ ඔය කියන්නේ මොන වගේ සිදුවීම් ගැනද? මගේ දුව රැකියාව කරේ ශ්‍රී ලංකා පුවත් සේවයේ. මාගෙන රටේ විවිධ ප්‍රචාර පැතිරෙද්දී ඇයව රැකියාවෙන් ඉවත් කළා. මගේ පුතා පාසල් යමින් සිටියේ. පුතාගේ ඉස්කෝලේ ළමයි මා ගැන කියලා පුතාට උසුළු උසුළු කිරීම නිසා පුතා පාසල් ගමන නැවැත්තුවා. මේ ඒ සිදුවීම් වලින් එක දෙයක් දෙකක් විතරයි. ඔබට දැන් සමාජයේ තියෙන පිළිගැනීමත් එක්ක ඔබ නැවතත් කලා කටයුතු පටන් ගන්න හැකි වෙයි කියලා හිතනවාද? මට අලුතින් ආරාධනා කීපයක් තියෙනවා. ඒ තායවත් කලා කටයුතු ආරම්භ කරන්න පුළුවන් මානසික මට්ටමක නෙවෙයි මම ඉන්නේ. මම වැරදිකරුවෙද නැද්ද කියලා අනීතීන්ගේ ඔප්පු වෙන්න කලින් සමාජයේ මාව වැරදිකරුවෙක් බවට පත් කළා තිබුණා. එපාම කරපු චරිතයක් විදිහට ඇතැම් මාධ්‍යවලින් මාව හම්බඩු ගහලා තිබුණා. ඒ කම්පනයෙන් තාම මට මිදෙන්න අමාරුයි. මගේ මානසිකත්වය යහපත් අතට ඇරුණම මම අනිවාර්යෙන් නැවතත් කලා කටයුතු පටන් ගන්නවා. මේ සිදුවීම් වලට මුල්ලු ඩුබායි සංචාරයට ඔබට ආරාධනා ලැබුණේ කොහොමද? ඒ ආරාධනාව මට ලැබුණේ ඩුබායි වල ඉන්න මගේ මිත්‍රයෙක්ගෙන්. මම ඊට සහභාගී වුණේ කලාකරුවෙක් විදිහට. ඒ වෙනුවෙන් ඔවුන් මට දිරාම් 2500ක ගෙවීමක් කළා. ඒක ඔබ සාමාන්‍යයෙන් ඩුබායි සංචාරයකට අය කරන මුදලද නැත්නම් ඊට වැඩිද? පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ නම් මම ඩුබායිට ඇවිදි ප්‍රසංග පුෂාල ප්‍රමාණයකට සහභාගී වුණා. දිරම් 2500ක් කියන්නේ ලංකාවේ මුදල් රුපියල් 101,000ක් විතර ඇති. ඒ මුදල තමයි සාමාන්‍යයෙන් මම ඩුබායි ප්‍රසංගයකට අය කරන්නේ. ඔබ යන්නේ පාතාල නායකයෙකු ලෙස සලකන මා කඳුරේ මදුෂ්ගේ සාදයකටයි කියලා ලංකාවේ පුජාත්‍යදී ඔබ දැනගෙන හිටියද? ඔව්, මම දැනගෙන හිටියා ඒක මදුෂ්ගේ සාදයක් කියලා. අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රටේම නමගිය අපරාධකරුවෙකුගේ සාදයකට සහභාගී වීම වරදක් කියලා ඔබට හිතුනේ නැද්ද? මදුෂින්ගේ ඩුබායි වල කියන කාරණය මමයි වාසම කියන අනිත් කලාකරුවන් දෙන්න විතරක් දැනගෙන හිටපු රහසක් නෙවෙයිනේ. පොලිසිය හා මාධ්‍ය ඇතුළු හුඟක් අය දැනන් හිටියා මදුෂ් කොයි රටේද ඉති කියලා. මදුෂ, ඔබ මීට කලින් මුණ ගැහිලා තිබුණද? කලින් එකවතාවක් මට ඔබ මුණ ගැහුණා ඒ ප්‍රසංගයකදී. මුණ ගැහුණු අවස්ථාවලදී මොනවද ඔහු ඔබත් එක්ක කතා කළේ? කලාව රසවිඳින කෙනෙක් විදිහට කලාව ගැන තොරතුරු තමයි ඔහු මා එක්ක කතා කළේ. ඔබ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ රංගන ශිල්පියෙක් විදිහට. මේ සංචාරයේදී ඔබේ භූමිකාව මොකක්ද? වෙනදා සහභාගී වෙන ප්‍රසංගවලදී වගේම ගායකයෙක් විදිහටයි මම ඊට සහභාගී වුණේ. ඩුබායි පොලිසියෙන් ඔබ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත් වෙලේ මොකද වුණේ? අත්අඩංගුවට ගත්ත අයෙන් පස්සේ අපි වෙහේ CID ඔෆිස් එකට අරන් ප්‍රශ්න කළා. ඒ වගේම අපේ මුද්‍රා සාම්පල් පරීක්ෂා කරා. එතන හිටපු සමහරු කොකේ ඇතුළු මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබෙන බව ඒ පරීක්ෂණවලින් තහවුරු වුණා නේද? හැමෝම බීලා හිටියේ මත්පැන්. මොකද කොක්ටේල් වර්ග සහ අරකු විතරයි ඒ සාලේ තිබුණේ. ඒ නිසා වෙන කිසිම මත්ද්‍රව්‍යයක් එහි හිටපු අයගේ ශරීරවල තිබුණේ නැහැ. ඊට පස්සේ කොහෙද ඔබ ඇතුළු කණ්ඩායම රඳවා තිබුණේ? ඩුබායි වල සෙන්ට්‍රල් ජේල් කියන බන්ධනාගාරයේ. ඒක ලොකු බන්ධනාගාරයක්. හැමෝම තනි තනියම සිරිමැදිරි වලද හිටියේ. දෙන්න තුන්දෙනා විදිහට අපව කණ්ඩායම් වලට බෙදලා කුටි වලට දැම්මා. අපේ 4 දෙනෙක් හිටපු කුටියක තමයි මම හිටියේ. තමන් ගායකයෙක් කියලා තහවුරු කරන්න අමල් පෙරේරා සහ නදී මාල් පෙරේරාට ඇඩුබායි පොලිසිය ඉදිරියේ ගීත ගායනා කරලා පෙන්වන්න උනා කියලා රාවයක් තියෙනවා. ඔබටත් ඊට මුල් දෙන්න සිදු වුණාද? ඒක බොරු කතාවක්. අපේ වෘත්තිය මොකක්ද කියලා පාස්පෝර්ට් වල හැම සඳහන් වෙලා තිබුණ නිසා අපිට අමුතුවෙන් ඒක ඔප්පු කරන්න ඕන උනේ නැහැ. බන්ධනාගාරයේදී ඔබ ඇතුළු කණ්ඩායමට සැලකුවේ මොන විදිහටද? ඒක විශේෂත්වයක් තිබුණේ නැහැ.
ඒ රටේ සාමාන්‍යයෙන් සිරකරුවන්ට සලකන විදිහට අපිට කෑම බීම දීලා රඳවාගෙන හිටියා. ඒ කාලේ තුලදී කවුද ඔබව මුණ ගැහෙන්න බන්ධනාගාරයට ආවේ? අපිට කාවවත් මුණ ගැහෙන්න හෝ හමු වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. දවස් තුනක සංචාරයකටයි මම දුබායි වලට ගියේ. හිඩිකීමත් දුන්නු. මේ සිද්ධියේ පස්සේ මට ගෙදරට පණිවිඩයක්වත් දී ගන්න බැරුව ගියා. දුබායි වල තියෙන අපේ රටේ තානාපති කාර්යාලයේදී සහයෝගයක් ලැබුණේ නැහැ. තානාපති කාර්යාලයේ නියුජිතෙක් අපිව මුණ ගැහිලා අහුවේ එක දෙයයි. ඒ තමයි අපි මහින්දවාදියෝද නැත්නම් නලින්වාදියෝද කියන ප්‍රශ්නය. මේ සිදුවීම ගැන මැදිහත් වෙන ලංකාවෙන් පිටත්ව ගිය නීතිඥයෙක් ඔබට හිරගෙදරදී මුණ ගැහුවේ නැද්ද? ඔය කියන කිසිම නීතිඥයෙක් මාව නම් මුණ ගැහුවේ නැහැ. මට කතා කළේ නැහැ. ඔබ වෙනුවෙන් පෙරී සිටින වෙනම නීතිඥයෙක් දුබායි වෙත පිටත්ව ගියේ නැද්ද? එහෙම යවන්න තරම් මානසිකත්වයක් වගේ පවුලේ අයට තිබුණේ නැහැ. ඉන්න හිටින්නවා තරම් රිතුවයි ඒ අය එහෙම කොටත් හිටියේ. අපේ සමහර ඥාතීන් පවා අපිව ප්‍රතික්ෂේප කළා. ඔය අතරේ අතේ ඇඟිලි 10ටත් අඩු ගණනක් වන කලා ලෝකයේ මගේ හොඳම මිතුරන් කීප දෙනෙක් තමයි. ඒ කාලෙදි මගේ පවුලේ අයගේ දුක සැප හොයා බැලුවේ. දුබායි සිට පිටුවහල් කළාට පස්සේ ඔබ ලංකාවෙදි අතරමුවට පත් වුණා නේද? ඔව්, මාව රඳවාගෙන පැය 18ක් ප්‍රශ්න කළා. ඒ වෙද්දි වැලිගම පොලිසියේ මට පැමිණිල්ලක් තිබුණා. මං ගජ ප්‍රවාහනය කළා කියලා. ඒ අනුව 54 වැනි වගන්තිය යටතේ මට දඬුවම් කළා. පසුව ඒ යටතේ මට දඬුවම් කරන්න බැහැ කියලා තීරණය කළා. මම කරපු නියම වැරද්ද අනුව මට දඬුවම් කළා. ලංකාවේ දීතිය ඒ වෙලාවේ මට සාධාරණේ ඉටු කළා. ඔබ ඇත්තටම ගජ්ජා ප්‍රවාහනය කළේ නැහැ කියලාද කියන්නේ? එහෙමයි, මගේ වාහනේ ගජ ටිකක් තිබුණා. මොකද මම ගජ්ජා ගොනවා. ළඟ තිබුණු ගජ්ජා ප්‍රමාණය අනුව තමයි මට තඩ නියම කළේ. මම කරපු වැරද්ද මම පිළිගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ ඔබට අමල් පෙරේරා මුණ ගැහුණාද? නැහැ, මට ඔහුව තවම මුණ ගැහුණේ නැහැ. ඔබ වැඩිපුරම ජනතාව අතරට ගිය දෙවනි නිම ටෙලිනාට්‍යයේ ලයිලන් සදොත් කියන චරිතයෙන්. මේ සිදුවීම නිසා ඔබේ චරිතයත් ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත් කළා නේද? දෙවනි නිමෙන් මාව අයින් කළේවත් ඔබ එයින් අයිනුනේවත් නැහැ. මගේ චරිතයට ටෙලිනාට්‍යයට එන්න පුළුවන් දුර අවසන් වූ නිසා මේ සිද්ධියට කලින්ම මාව එහි රඟපෑම අනිම කරලයි තිබුණේ. දුබායිදී අතරමුවට පත්වෙන අවස්ථාව වෙනතුරු ඔබ විවාහකයෙක් කියන කාරණය අවසන් කරන් හිටියේ ඇයි? කලාකරුවන්ට පොඩි දෙයකටත් ප්‍රසිද්ධ හැදෙනවා. මගේ බිරිඳටයි දරුවන් දෙදෙනාටයි ඒවට නොගෑවි පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන නිසායි මම එහෙම කළේ. මේ වෙච්ච සිදුවීම් ගැන අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ? මාව වැරදිකාරයෙක් විදිහට සමාජයේ හමුවු බහලා තිබුණ නිසා මටත් මගේ දරුවන්ටත් මරණ තරුතර පවා එල්ල වුණා. මම වැරදි වැඩ කළා ගුඩල් සම්ප කළා නම් මම කුණි ගෙවල් වල ජීවත් වෙන්න ඕනේ නැහැ. හැබැයි මම යාළුවෙක් එක්ක එකතු වෙලා අසරණ අයට පිට වූ අවස්ථා තිබුණා. සමහරව අදටත් දෙවට බඩ ගහලා තියෙනවා. මම අදටත් ප්‍රශ්න ගොඩකයි ජීවත් වෙන්නේ. අවසාන වශයෙන් මේ සිදුවීමේදී මාත් එක්ක හිටපු මගේ රසික රසිකාවයන් සහ කලාකරුවන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කාට හරි මගෙන් වරදක් වුණා නම් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා කියලයි ඔහු ඉතා සංවේදීව කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනල් එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.